É ali. හරි ගාන කියාගෙන යන්න ඈ මාසතුල අධිවේගී මාට ඇතුළත් වූ වාහන සංඛ්‍යා පිළිබඳ තොරතුරු පහත දැක්වී මෝටර රථ ගන්න මම කියවනේ 300යි 350 අතර අධිවේගී මාර්ගයට ඇතුළත් වෙච්ච දින තුනක් තියෙනවා දෙකක් තුනක් තියෙනවා 350 400 අතර තියෙනවා පහක් ඔය විදිහට කියාගෙන යනවා මාත පන්ති කියන්නේ පොතේ මොකද්ද වැඩිම වාහන සංඛ්‍යාවක් ඇතුළත් වැඩිම දින ගාණක් ඇතුළත් වූ වාහන වැඩිම දින ගාණක් ඒ කියන්නේ සංඛ්‍යාන්තයේ වැඩිම දඬ අදාළ උත්තරේ මේ සංඛ්‍යාන්තයේ අකුර p ද කොහෙද දාලා තියෙන්නේ වැරදි එක p නෙමෙයි f වෙන්න ඕනේ. එතකොට මෙතන මධ්‍යන්‍යනේ හොයන්න කියන්නේ. මධ්‍යන්‍යනේ හොයන්න කිව්වොත් මෙතන පුතේ තීරු හතරක් ගහන්න වෙනවා ඈ. ඔය තීරු හතර ගහන්න වෙන්නේ මාතේ හොයන්න කිව්වොත් නෙමෙයි. මධ්‍යස්ථයේ හොයන්න කිව්වොත් නෙමෙයි මධ්‍යන්‍යය හොයන්න කිව්වොත්. එතකොට උපකල්පිත මධ්‍යන්‍යනේ හොයන්න කියලා නැහැනේ. මැදේනේ රොයන්න කියලා තියෙන්නේ. එතකොට තීරු ගහන්නේ 5යි නෙමේ 4යි ඈ. පන්ති පාන්තරයක් නම් අනිවාර්යෙන් එනවා මැද යගේ තීරු. x තීරු එනවනේ. පන්ති පාන්තරයක් නම් මැද යගේ එනවා. ඒගොල්ලෝ සංඛ්‍යාත f දෙනවා. අපි අකට ගහනවා fx තීරුවනේ. තීරු 4යි ඈ. වාහන 300යි 350යි අතර ඇතුළත් වෙච්ච දින 3යි 5යි 8යි 7යි 5යි 2යි දින 30ක් වෙන්නේ නැති ඔක්කොම එකතු වෙන්නේ සිග්මා එක මාසත් වලනේ දින 30යි කියලා නේද මාත පන්තිය කියන්නේ පොතේ සංඛ්‍යාතේ වැඩි තැනට අදාළ උත්තරේ සංඛ්‍යාතේ වැඩිම තැන තියෙන 8 අන්න එයාටයි පන්ති පාන්තරයට අපි කියනවා මාත පන්ති හරි එහෙනම් මාත පන්තිය කියන්නේ සංඛ්‍යාතේ වැඩිම තියෙන 8නේ එනා සංඛ්‍යාතේ වැඩිම තැනට අදාළ පන්ති පන්තිය කියන මාත පන්තිය. එතන මාත පන්තිය වෙන්නේ කියද 400 කියලා 450. මධ්‍යස්ථ පන්තිය පුතේ ඒ වගේ ඉක්මනට කියන්න බෑ. ඉස්සෙල්ලාම හොයන්න ඕනේ මධ්‍යස්ථේ මොකද්ද පුතේ අපි පිහිටීම හොයන්න ඕනේ. මධ්‍යස්ථේ පිහිටි. හැබැයි මේක 11ට නේ 10 විතරයි තියෙන්නේ. හැබැයි හොරෙන් විභාගයට ගාණක් එනවා නේ. හරි විවේකයෙන් කරන්න පුළුවන් ගාන මේ n කියලා මධ්‍යස්ථයේ පිහිටීමේ සූත්‍රය n ධන 1 බෙදීම 2 ඈ n ධන 1 බෙදීම 2 n කියලා කියන්නේ පොතේ මෙතන තියෙන දින ගාන ඔක්කොම 30යි 30ට එකක් එකතු කරනවා මේ n ගියාගේ 30ට වඩා වැඩි නම් එකක් එකතු කරනවද නැද්ද කියලා තමන්ගේ කැමැති පරිදි පුළුවන් කියලා කිව්වා 30ට වැඩි නම් ඈ 30 ඉඳ එකතු කරමුනේ 31යි 31 දෙකෙන් බෙදුවොත් 15 මාර්ක් තන මධ්‍යස්ථයේ පිහිල්ලා තියෙන 15 මාර්ක. එතකොට ඕගොල්ලෝ මුලයි සක් ගණන් කරගෙන යන්න 15 මාර්ක තියෙන්නේ මොන කොටේද කියලා බලන්න. 3 ඇතුලේ 15 මාර්ක ඉන්න බෑනේ. 3යි 5 එකතුවොත් 8යි. 8 ඇතුලේ 15 මාර්ක ඉන්න බෑනේ. 8යි 8යි 16. ආ එහෙනම් මේ 16 ඇතුලේනේ 15 මාර්ක තියෙන්නේ. එහෙනම් මධ්‍යස්ථ පන්තියේ වෙන්නේ මේක. එහෙනම් කියන 40 කියලා පස්ස. ආ 400 කියලා පන්. හරි. එනම් මාධ්‍යස්ථේ එකපාරට හොයන්න බෑ ඉතින්නම් මාධ්‍යස්ථේ පිහිටීම හොයන්න ඕනේ ඒක හොයන්න සූත්‍රයක් තියෙනවා එන් දැන එක බෙදීම දෙක එන් කියන්නේ මේ ගානේ සංඛ්‍යාතේ හෙවත් දින ගාන එකතුව එන් ගියාගේ 30ට වඩා වැඩි නම් මේ එක එකතු කරනවද නැද්ද කියලා Tamante කැමති පරිදි බලුවන් 30 ඉඳ මම එකතු කරා මෙතන එකතු කළා දෙකෙන් වෙනවා 15 මාර්ක් මුලේ ඉඳන් ගණන් කරගෙන යනවා 15 මාර්ක් ඉන්න මොන කොටේ 3 ඇතුලේ 15 මාර්ක් ඉන්න බෑ 3යි 5යි 8 ඇතුලේ බෑ 8යි 8යි 10 दिनगनी मध्यान्न वाहन संख्या आसन्न मध्यान्न
ඒ මධ්‍යන්නේ හොයන්න කිව්වහම තමයි මේ තීරු දෙකක් උපකල්පිත මධ්‍යනයක් ගැන කියලා නැහැනේ උපකල්පිත මධ්‍යනයෙන් කිව්වොත් එහෙම අර අපගමනේ D කියලා තීරුවක් වෙනවා එතකොට තා තීරුවක් වැඩි වෙනවා එතකොට අගට එන්නේ FS මේ FD මේක උපකල්පිත මධ්‍යනය ගැන සඳහනක් නැහැනේ ඒකෙන්ද මේක තීරු හතරයි පන්ති පාන්තරයයි සංඛ්‍යාතයයි පන්ති පාන්තරයක් නම් අනිවාර්යෙන්ම වෙනවා මධ්‍යගයේ තීරුව ඒ කියන්නේ X තීරුව අගට එනවා ඒ දෙකේ ගුණිතය වෙන FS මේ දෙකේ ගුණිතය වෙන මෙතන මධ්‍යයක හොයන්නේ මේ දෙන්න එකහු කරලා දෙකෙන් බෙදුවාම 325 375 425 මේ දෙන්න එකහු කරලා දෙකෙන් බෙදුවා 475 525 ඊට වඩා ලේසි මේ දෙකේ වෙනස කීයද 500 550 වෙනස කීයද 50යි 50 දෙකෙන් බෙදුවොත් 25යි ඒ 25 මුල් කෙනාට එකහු කරා දැන් මේ දෙකේ වෙනස 50යි 50 දෙකෙන් බෙදුවොත් 25යි 550ට ඒ 25 එකහු කරා 500 FS කියන්නේ F වලගේ X වලගින් වැඩි කරන් මෙතන ඉන්නේ 975. මෙතන පුතේ කීයද 1500යි කො? 1875යි. 1875. මේක කොහොමද? 3400යි. 3400යි. මේක 3325යි. 3325 මේක පුතේ කීයද? 2625යි. මේ කියන්නේ 1150යි. කරන් කියන්නේ සිග්මා fx. සිග්මා කියන්නේ එකතුවනේ. මේ තීරුවේ එකතුව මේ තීරුවේ. 13350යි. 13350යි. ඒ 13350 කියන්නේ මොකක්ද දන්නවද? දින 30 දිම මේ අධිවේගී මාර්ගයේ මුළු වාහන ගන්න. දින 30ම කියලා දෙනවා 13000. එනම් මැදේනි කියන්නේ එක දිනකදී කිය ගන්නනේ. එනම් මැදේනික සූත්‍රයක් තියෙනවා නේද කියලා. මැදයන්නේ හොයන සූත්‍රයේ තමා මැදයන්නේ සමානයි සිග්මා fx බෙදීම සිග්මා f කියලා. සිග්මා fx වලින් අදහස් කරන්නේ දින 30 දීම කිය මුළු ආහන. 13300 පමණ. ඒක දින ගානේ බෙදුවා. එතකොට එන්නේ එක දිනකදී සාමාන්‍ය යන වාහන. බිඳුවට බිඳුවක් අපරයන් තුන් වරක් කියද හතරයි. ආයි හතරයි එහෙනම් එක දිනකදී මේ පාරේ වාහන ගිහිල්ලා තියෙනවා කියද 445 එක දිනකදී ගිහිල්ලා තියෙන වාහන හරි මට ඉක්ුටි කර පොඩ්ඩ අරින් පස්සේ උත්තරේ දියන් ඉන්නම හරි වුණා මෙහෙන් ලියන්න පුළුවා පොඩකින් මෙහෙන් ලියන්න දැන් ඉපස්ස පැහැදිලි වෙයි මොකද කියන්නේ එක් වාහනයකින් අය කරන මුදල් රුපියල් 400ක් නම් මැදයන්නේ සැලකිල්ලකට වසරකට කියන එකේ වරහන් ඇතුළ දාන්න පුතේ දින 365කට වසරකදී ලැබෙන මුළු ආදාය වසරක් කියන්නේ 365 දින 365කට දාන්න එහෙනම් මේ මොකද්ද මේ දින 30න් බැලුවාම එන්නේ මොකද්ද එක දිනකදී යන වාහන එහෙනම් එක දිනකදී යන වාහන එහෙනම් අපි හොයමු දිනක ආදායම වෙන්නේ එක දිනකට වාහන යනවා 445 එක වාහනයකින් අය කරනවලු 400ක්. එක දිනකට වාහන යනවා 445ක්. එතකොට ඒ 445න් රුපියල් 400 ගානේ වාහන 445න් හම්බෙනවා 400 ඒව 445. එතකොට ඉන්නේ දින කාදායම. දැන් වසර කාදායම නේහන්නේ. එතකොට මේ වසර කාදායම හොයන්නේ මේ කියන්නේ දින කාදායම. මම හොයන්න යන්නේ අකුර කරගන්න. මේ කියන්නේ දින කාදායමනේ. ඒ දින කාදායම 365න්. එතකොට එනවා වසර ඒක නම් ඔයගොල්ලෝ දාගන්න පුතේ. ඔක ගුණ කරගන්න. කාටද ගුණ කරොත් උත්තරේ කියන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ගුණ කරන්න තියලා 6 වෙනි ගාට යන්න. 6 වෙනි ගාන්න. පුතේ ප්‍රිස්මයක් තියෙනවා. ප්‍රිස්මය කියන්නේ අර ඔයගොල්ලෝ තල ඍජු කෝණස් ආකාර තලපත් දර්පණ තුනක් සම්බන්ධ කරලා පොඩි විරාලේ බහුරූපේක්ෂය කියලා හදන්නේ. ඒ බහුරූපේක්ෂය නෙමෙයි අපිට කියනවා පුතේ ප්‍රිස්මයක හරස්කඩ ත්‍රිකෝණයක් පුතේ යට තියෙන ත්‍රිකෝණය සාමාන්‍ය ප්‍රිස්මයක පුතේ යට තියෙන ත්‍රිකෝණය එතකොට තමයි ප්‍රිස්ම උස වෙන්නේ එහෙම තිබ්බහම නිකන් රූපේ තේරෙන්නේ නැහැ ඒකෙන් තමයි මේ ඇලට අඳින්නේ එතකොට කොහමාරි හරස්කඩ හැටියට තියෙන ත්‍රිකෝණයක් මේ ප්‍රිස්මයේ උස කීයද 30යි කියලා කියනවා AD පාදයේ දිග අහනවා කියන පුතේ AD පාදයේ දිග හොයපු අය AD පාදයේ දිග සෙන්ටිමීටර 8යි සෙන්ටිමීටර 8යි හරස්කඩ වර්ගඵලයේ පොතේ
मूल पुष्ट वर्ग पल संपूर्ण जल पूर्वता जल पीतर गान मेहमने එතකොට මේකට කියන්නේ ප්‍රිස්ම උස එහෙම ඇඳහම ටික රූපය පැහැදිලි. ඒකයි අපි මේ රටාවට අඳින්නේ. තමයි නෑ ඉතින් මේක ප්‍රිස්ම උස මේ විදිහට ප්‍රිස්ම දීක. මේක ගැලුවක් කරගන්න එපා. ඔකට මෙන්න මෙතන පොඩ්ඩක් බලන්න විශේෂයෙන්. මෙන්න මේක BC මේක A මෙන්න මෙහෙම ලම්බකයක් තියෙනවා. මේ පාදයේ 12යි කියලා දීලා තියෙනවා මේ. මෙයයි මෙයයි සමානයි කියනවා. මෙයා 10යි කියනවා. එහෙනම් මෙයා 10 වෙන්න ඉපේ. समेकूर्ति එනම් මේක 6 6 කියලා මේ. නැවත මං කිව්වොත් සමදීපාදයිනේ ත්‍රිකෝණ ABC මේ පාදේ සමානයිනේ. සමදීපාද ත්‍රිකෝණයක ලම්බකයක් ඇද්දොත් ලම්බකයේ ප්‍රතිදන පාදේ මොකද වෙන්නේ? ප්‍රතිත වෙන පාදේ සමච්ඡේදෙන්නේ. මෙයා 12 නම් මේක 6 6 ට වෙන්නේ. දැන් ඔකට හොයන්න කියන්නේ AD පාදයේ දිගනේ. ඕන්න මං ඒකේ ත්‍රිකෝණයක් වෙනම ගන්නම් AD යදන්න. ඕන්න මෙහෙම ගමු. ඔය පැත්ත ත්‍රිකෝණ තන මෙතන a මෙතන b මෙතන d මෙතන 90යි මෙයා අපි දන්නවා ab කියලා 10යි මේ චුට්ට දන්නවා bd ටික 6යි එතන මේ ටික හොයන්න ත්‍රිකෝණී ත්‍රිකෝණයක පාද දෙකක් දන්නවනම් අනිත් පාදේ වහන්න දාන්න පුතේ පය දෙකර සම්බන්ධ පය දෙකර සම්බන්ධය කියන්නේ කර්ණ පාදයේ වර්ගය සමාන ඔන්න සංකේතය ලියමු ab වර්ගයේ සමානයි මම මේකට දැන් පය දෙකර සම්බන්ධය ab වර්ගයේ සමානයි කවුද එතකොට AD වර්ගය ධන කවුද BD වර්ගය AB කියලා 10යි AD තමයි හොයන්න යන්නේ BD කියලා 10යි 10 වර්ගයේ 10 වරක් 10 100යි AD වර්ගය 6 වර්ගයේ 30යි ධන 36 එහා පැත්තට ගියොත් 36 හරි මේක අඩු කරාම 64 වර්ගයක් එහා පැත්තට ගියොත් වත් AD AD සමානයි කියද 8යි එහෙනම් මේ පාදේ 8යි කියන්නේ. ඒක හරි. ඊට පස්සේ අපිට කියනවා ත්‍රිකෝණයේ හැවත් හරස්කන වර්ගඵලයනේ. ත්‍රිකෝණයේ වර්ගඵලය කිව්වහම පොදේ ත්‍රිකෝණයේ ප්‍රිස්මය කියන්නේ මේ ලොකු එක. ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ ABC ත්‍රිකෝණය කියලා. ත්‍රිකෝණයක වර්ගඵලයේ සූත්‍රයේ භාගයේ වැඩි කිරීමනේ. මේකනේ ලම්බකේ ආධාරක පාදේ මේකනේ. ආධාරක පාදයට කිව්ව ලම්බුස. එහෙනම් භාගයේ වැඩි කිරීම ආධාරක පාද आधारकोया එතන 6යි එන එක ත්‍රිකෝණයක වර්ගඵලයේ 6 වරකට 47 තුන්වෙනි එක අහන අපේ මුළු පුෂ්ඨ වර්ගඵලය එතන මුළු පුෂ්ඨ වර්ගඵලයේ කිව්වහම මේකට තියෙනවා ත්‍රිකෝණ දෙකක් එහෙනම් ත්‍රිකෝණ දෙකේ වර්ගඵලයේ වෙනම හොයමු එක ත්‍රිකෝණයක් 48 ඒ ත්‍රිකෝණයම තමයි යහපැත්තේ තියෙන්නේ එහෙනම් 48 වර්ග සෙන්ටිමීටර ඒවා දෙකක්
ඔන්න අපිට ඕනේ එක කොටසක් 96. ඒක එහෙම තියාගමුකෝ. ඊළඟට අපිට ඕනේ තව මේකේ තියෙනවා ඍජුකෝණාස 3ක්. ප්‍රිස්මයේ හැදිලා තියෙන දෙපැත්තේ තියෙන ත්‍රිකෝණ දෙකයි තුන් පැත්තේ තියෙන ඍජුකෝණාස 3ක් නේ. දැන් අපි හොයමු ඍජුකෝණාස 3 ඒවා. එක ඍජුකෝණාසයක් කියන්නේ 10 වැඩි කිරීම 30 කියනවා. එකතු මේක එන්නේ මේ පැත්තේ 10 මෙයා 30 නම් මෙයා 30. ඒතර මේක එන්නේ 10 වැඩි කිරීම 30. එකතු පල්ලෙහා එක නෑනේ 12 වැඩි කිරීම 30. 12 වැඩි කිරීම මෙතන 300යි ආයේ 300යි මෙතන කියද 360 900යි 960යි ඒ දිගනේ. දැන් මුළු පුෂ්ඨ වර්ග බලය රෝමිනක් අන් 34 මුළු පුෂ්ඨ වර්ග බලය මුළු පුෂ්ඨ වර්ග බලය. ඒතකොට මුළු පුෂ්ඨ වර්ග බලය කියන්නේ තියෙන පුෂ්ඨ ටික කල්පනා කරගන්න. ත්‍රිකෝණ දෙකක් තියෙනවා නේ. ත්‍රිකෝණාස 3ක් තියෙනවා. අද මුළු පුෂ්ඨ වර්ග බලය වන්නේ කවුද පුතේ? ත්‍රිකෝණ දෙකේ වර්ගඵලයට එකතු කරනවා. ඍජුකෝණාස 3යි. ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය 96යි. 96ට එකතු කරනවා කීයක්ද? ඍජුකෝණාස 900යි. 900යි 2 4 3 1056යි පුතේ. ඔව් සර්. 1056. පොඩ්ඩක් කියන්න. කියද අහන පරිමාවනේ. මේ හරි පේන පරිමාව. පරිමාව හොයද්දි පුතේ කොහමද පරිමාව හොයන්නේ? ඕන මේක පරිමාවන පොදු සූත්‍රය තමයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. ඒතර හරස්කඩ හැරීර බොහෝ වෙලාට තියෙන පතුල. දැන් සිලින්ඩර එක නම් හරස්කඩ වෙන්නේ වෘත්තේ. මේ ප්‍රිස්මයේ හරස්කඩ වෙන්නේ ත්‍රිකෝණ. ත්‍රිකෝණයේ වර්ගඵලය වැඩි කිරීම ප්‍රිස්ම උස. ඔය ඕන මේක පරිමාවන පොදු සූත්‍රය ඕක ගෝලයේ හැර හැබැයි පොඩ්ඩක් ඈ. ඔය උඩට මුල්ලක් තියෙන ඝන වස්තු තියෙන කේතුව පිරමීඩය ඒවත් පරිමාවහන සූත්‍රයේ හරස්කඩ වර්ගඵලය ඉදිරි මුස තමයි උඩට මුල්ලක් එන ඒවා මුලට එනවා 3න් දෙක. දැන් 11 හැදී එක ඉගෙන ගන්න. මේකෙ හින්දා නිකන් කිව්වේ. එතකොට ඕන මේක පරිමාවහන පොදු සූත්‍රය තමයි හරස්කඩ වර්ගඵලය ඉදිරි මුස. මේක උඩට මුල්ලක් එන්නේ නැහැ දෙපැත්තේ ත්‍රිකෝණ දෙකක් ඉදී මුල්ලක් එන්නේ නැහැ. දැන් කේතුව ගත්තොත් උඩට මුල්ලක් එනවානේ. අන්න ඒවට තමයි මුලට 3න් දෙක. එහෙනම් මේවා කෙලින්ම පරිමාව හොයන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම මුස. හරස්කඩ වර්ගඵලය කියන්නේ ත්‍රිකෝණයේ වර්ගඵලය වැඩි කිරීම ප්‍රිස්ම උස. ත්‍රිකෝණයේ වර්ගඵලය අපි හොයලා තියෙන අමුතින් හොයන්න ඕනේ 48යි 48 වැඩි කරන්න 30. එතකොට මෙතන වර්ග සෙන්ටිමීටර මෙතන සෙන්ටිමීටර එතකොට මේක එකකේ පුතේ ඝන සෙන්ටිමීටර. 30 වැඩි කරලා ඩකට පිටුව දාලා 3 වැඩි කරා. 3 වරක් 24යි. 312 1440යි පුතේ. ගණ සෙන්ටිමීටර මිලිලීටර සමානයිනේ. එහෙනම් මිලිලීටර 1407 මිලිලීටර. දැන් උත්තරේ හරිය ලීටර වලින් දැන් ලීටර කණින් මේක 1000 කියලා. 1000 බෙදද්දී සංඛ්‍යාව ධර්මස්ථානයක් ඇත්තටි රාගල 1000 බෙදලා 3ක් යනවා. 1.44 අග බිඳුව ලිව්වත් ගන්න. 1.4 හරිද? පොඩ්ඩක් බලන්න තේරුම් නැත්තම් කියන්න පොඩියට ලියුනේ. පොඩක් කතා කරන්න තේරුණා නැත්තම් හත් වෙරි ගාන කරනකොට පුතේ එතන පහ අඩු කිරීම 2x නෙමේ 2 එන්නේ s දෙන්නේ නැහැනේ පොදු පාදේ පහ අඩු කිරීම 2 n වෙන්නේ n අකුර හත්වන ගාන මේක ගැඩුවක් තියෙනවා ඕන් ළමයි කතා කරලා අහන්න ඕන ඉතින් ඈ බෑ
හත්වෙනි ගාන කියන පුතේ සංඛ්‍යා රටාව පොදුපාදේ. ওই පොදුපාදේ හඳුන්වන සංකේතේ නමේ දිත් කියනවා පොදුපාදේ හඳුන්වන සංකේතේ TA. ඔකට පොදුපාදේ කියනවා සාධාරණ පදේ කියනවා නේ. පොදුපාදේ පහ අඩු කිරීම දෙකයි එන්නේ. අපිට කියනවා මේකේ මුල් පද තුන හොයන්න. මුල් පද හොය තුන හොයනවා කියන්නේ T1 T2 T3 හොයනවා නේ. එහෙනම් මේකේ පළමු පදේ හොයන්න n වෙනුවට දාන්න ඕනේ එක පුතේ. එතකොට TN මේකනේ පහ අඩු කිරීම දෙකයි. එහෙනම් n තියෙන තැනට එක දාන්න. T1. તો T1 කියන්නේ පළමු පදේට පහ අඩු කිරීම දෙක මෙතන ලකුණ නැත්නම් වැඩි කිරීම එක. ගන්දේ ඉස්සලාම කරන්නේ ಗುಣ කිරීමනේ දෙවරක් එක දෙකක්. පහෙන් දෙකක් අඩු කරාම තුන. ඔන්න පළමු පදේ හෙන්න. අපි n වෙනුවට දෙක දාන T2 හොයමු. පහ අනේ TN සමානයි පහ ඍණ දෙකයි. तोटी देख पहा अडुकिरी में देखा वैरी किरी में देखा गलती से सलाम करने गुड़े किरी में देख देवरां देखा हाथ लाएंगे हर दे ये ना टी देखा समान है मुकुश अंदर ने टी तू ना की है दे रीने का ये तो रीने का है नहीं पढ़ा कथा कर मैं पहाड़ के देखा वैरी किरी में ඉස්ලාම් කාදේ පහෙන් දෙකක් අඩු කරන එකනේ මේ කරන්නේ නේද ඉස්ලාම් කාදේ කරන්නේ ගුණ කිරීම දෙවර තුන හය ධන පහයි ඍණ හයයි කියන විදිහේ අසමාන ලකුණේ ලෝකයේ ලකුණ දාලා අඩු කරාම එන්නේ ඍණ එකයි එහෙනම් මුල් පද තුන වෙන්නේ තුන තමයි පළමු පද දෙවෙනි පදේ එක තුන්වෙනි පදේ ඍණ එක ඔන්න මුල් පද තුන ලියුවා ඊළඟ අපෙන් අහන පොදු අන්ත පොදුවන්තරේ හොයන්නේ පුතේ නමේදී පළවෙනි පාඩමට කියනවා අනුයාත පදකලයක් ගෙන අනුයාත කියන්නේ එකලම් ගෙන පසුපදයෙන් පෙරපදේ අඩු කරා එහෙනම් පොදුවන්ත නේද පොදුවන්තරේ පොදුවන්තරේට කියලා නම පුතේ D කියලා කියනවා පොදුවන්තරේ හොයන්නේ අනුයාත පදකලයක් කරා පසුපදයෙන් පෙරපදේ අඩු කරා මම මේ දෙන ගත්තොත් පසුපදේ ඍණේ ඍණේකින් අඩු කරන්න මොන එකද ධනේ दहावन पदे दहावन पदे सूत्र ටී 10 වෙනි පදේ නම් n වෙනුවට 10යි. ටී 10 කිය හොය දෙක. දෙක වැඩි කිරීමෙන් නෝ 10. ඉස්සලාම කත්තේ ගුණ කිරීම. එතන මෙතන අසමාන ලකුණේ ලෝකයේ කියලා ලකුණ දාලා අඩු කරාම ඍණ 5. ඔන්න ටී 10 එකට දාලා උත්තරේ කියලා ඍණ 5. ඊළඟට අහනවා ඍණ 27 වන්නේ කීවන පදේ. කීවන පදේද කියලා අහුවත් පොතේ අපෙන් ඒ අහන්නේ ඍණ 27 වන්නේ කීවන පදේද කියලා අහුවත් ඒ දීලා තියෙන TN වල උත්තරේ තමයි දීලා තියෙන්නේ. අපෙන් අහන්නේ කීවන පදේදනේ. පදේ හඳුන්වන අකුර තමයි එන්නේ. අපෙන් අහන්නේ අපෙන් අහනවා ඍණ 27. මම අහුව මේ හේදී ඍණ 1 වන්නේ කීවන පදේද 1 2 3. 1 වන්නේ කීවන පදේද 1 2 දෙවෙනි පද. ඒ වගේ වයිසියදී ඔහම ලියාගෙන ගියාම යම් තැනක ඍණ 27 එයි. එයා කීවනේ පාදෙන්නේ එන්න අහන්නේ. එහෙනම් TN වල සූත්‍රයේ කවුද මොකද කියන්නේ? 5 ඍණ 2යි. දැන් TN වෙනුවට දාන්න ඍණ 27. 5 අඩු කිරීම ඍණ 2යි. එතකොට අපි එන්න හොයන්න ඕනේ. ඍණ 2යි එන්නේ හා පැත්තට ගියේ. එතකොට ධන 2යි එන්නේ. මේ පැත්ත ඉතුරු වෙනවා ධන 5යි. මෙයාගේ ලකුණ ඉන්නේ යාගේ ඉස්සරහයි ධන 5. මේ ඍණ 27 මෙහෙට ගේන ධන 27. මේ දෙන්නේ කව ග්‍රාම් 32යි 2යි 32යි එන්නහන් දෙපතව දෙකයි එහෙනම් ඍණ 27 වන්නේ කීවන පදේද 10 වෙනද පහ සැකරන්නවස 16 ඉරි පදේ උත්තරේ හොයන්න තෝ ඍණ 27 එයිද ආයි මං කිව්වොත් මේකේ පොදු පදේ හැවක් TN දීලා තියෙනවා මේක මුල් පද තුන හොයන්න කියන්නේ T1 T2 T3 හොයන්න එතන T1 හොයන්නේ එන්න වලට එක දානවා එක දා T1 වහම තුන T2 හොයද්දි එන්න වලට දෙක දැම්මහම 7 1යි ඒ තුනේ දැම්මහම එන්න වෙන තුන දැම්මහම මුල් පද තුන ලියන පොදු අන්තරේ හොයන්න කොහමද පසු පදයෙන් පෙර පදයට එන ඍණේකෙන් අඩු කරන්න මොන එකද ගන්න ලකුණු දෙකකට යන්නේ වරහන් ඍණයි දනයි කරිකෝ සමාන ලකුණු එම ලකුණු දාලා කරලා කිව්වා
අපේ ද 10 වන පදේ හොයන්න. එහෙනම් n තියෙන තැනට 10 දා. එතකොට t 10 වුණා නම් හරිද? එහෙනම් t 10 වුණාම n තියෙන තැන 10 දාලා ඍණ 5. අපෙන් අහනවා ඍණ 27 වන්නේ කීවන පදේ? පදේ අහනවා කියන්නේ n අහන්නේ. එතකොට ඍණ 27 ක්‍රියා කරන t n වල උත්තරේ. හරි. එහෙනම් t න උත්තරේ දෙක දාලා n n n 16. B කොටසක් තියෙනවා ඉදමදි ඔක හදාගන්නකෝ. आय काटे विनाड़ी दहाड़ी तर संबंध देने पड़ते हैं। ओ ताय कभी नहीं तो किन काटे ताय विनाड़ी दहाड़ी तर संबंध देने दिख पड़े। කලබලයට කරලා තේරෙන්නේ නැති පොඩ්ඩක් මම මේක වැඩි කරන්න බැලුවාම අමාරු. ළමයි කතා කරගෙන හොඳට යනවා නම් ඉක්මනට ඉක්මනට යන්න. සුළු කිරීම ගැල්ලුත් දන්නේ නැහැ. දැන් ඉස්කෝලේ යන හින්දා සුළු කිරීම ටික හදාගන්න ක්‍රමානුකූලව ඉඳ පන්ති වලට ඉඳලා පොඩි පොඩි සුළු කිරීම හදාගෙන පොඩ්ඩක් ආයි හරි තත්ත්වයට